සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ. සාධු ජනරාව කිව්වහම අපට එකපාරට මතක් වෙන නම තමයි ජයතිලක බණ්ඩාර කියන නම. අද අපි ජයතිලක බණ්ඩාර සහෝදරයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ අත්දැකීම් විශේෂයෙන්ම ලංකාවේ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් ඔහු කළ මැදිහත්වීම පිළිබඳව. ඉතින් මම හිතන්නේ දැන් ජයතිලකයියාගේ මේ සංස්කෘතික කාර්යභාරයටත් 800වසකට වැඩි ඇති. ඔව්. ඔච්චර විතර කාලයක් වෙනවද කොහොමද පිවිසුනේ ගායන ක්ෂේත්‍රයට? එතකොට පාසල් නැවදී ඉඳලා අනුරාධපුර මධ්‍යම විද්‍යාලය මම ඉගෙන ගත්තේ. එතකොට ඒ කාලේ ඉඳලම සංගීතය පිළිබඳව උනන්දුවක් දැක්කෝ. ඉන්පස්සේ 71 අරගලයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හිරගෙවල් ඇතුලේ අපිට ජීවත් වෙන්න හයිය හදාගන්නට අපිට ගීත ගායනා කරන්න සිද්ධ වෙනවා. නාට්‍ය නිර්මාණ කරනවා. එදා 71 තරුණ තරුණියෝ සමහරු බොහෝ දෙනෙක් කලකිරලා හිටිය. උන්ගේ හිතයිසින් මිය ගිහිල්ලා තනි වෙලා. ඒ ඇස්සේ සමහරු වෙලි පාර කන්නටත් හිරෙන් පයින්න සූදානම් වෙලා පැන්න සමහරු. ඉතින් ඔවුන්ගේ මනස ශක්තිමත් කරන්නට අපිට ගීත ගායනා කරන්න සිද්ධ වුණා. ඒ වගේම නාට්‍ය නිර්මාණය කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ කාලය තුළ අපේ හිරගෙවල් ඇතුලේ මේ සාහිත්‍යමය කටයුතු වල නිරත වෙනවා. ඉන් පස්සේ නිදහස් වෙලා ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරපු නන්දන මාල්සිංහ ලයනන් බෝපගේ ඉතුළු පිරිස නිර්මාණය කරපු විමුක්තිගේ ප්‍රසංගේ. ඒ විමුක්තිගේ ප්‍රසංගේ මම තමයි මුල්ම සිතාරවාදකය. සිතාරවාදකය විදිහට කටයුතු කරනවා. ඉන් පස්සේ මතවාදී ගැටුම් ඇති වෙනවා. ඒත් එක්ක මට ගුවන්විදුලියේ රජරට සේවේ ගායකයෙක් විදිහට වාදකයෙක් විදිහට නිවේදකයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ අනුව අපි එහිදී ගීත ගායනා කරා. ඒ සාහිත්‍යමය කටයුතු වල නිරත වෙනවා. ඉන් පස්සේ ගුවන්විදුලියෙන් අපි වැඩ තහනමකට ලක් වෙනවා. කපුගේ දිවුල්ගනේ මම විශේෂයෙන්ම මේ ජාතිවාදී ගීත ගායනා කරන්නට කරන බලපෑමක් එක්ක පොලිස් අධිකාරීවරේ ඒක ප්‍රතික්ෂේප කිරීම නිසා ඒකට පැවතිච්ච ආණ්ඩුවේ විසින් අපව ගුවන්විදුලියෙන් නිරපහාර. කොයි අවුරුද්දේ වගේද? මේ 1990 ජනවාරි. 1990 ජනවාරි. භීෂණ කාලය. ඉතින් මේ අපිට එල්ල කරන චෝදනා තමයි ඇත්තටම මේ ආණ්ඩු විරෝධී කටයුතු නිරත වෙනවා කියන්නේ. මේ චෝදනාව ඇත්තටම මරණයට හේතුව. ඉන් පස්සේ කපුගේ මම දිනුගනේ අපි කොළඹට එනවා ජීවිතේ බේරා ගන්නට. ඊට පස්සේ රමුකන සිද්ධාර්ථ හාමුදුරු මැදිහත් වෙලා කම්පන ප්‍රසංගය ආරම්භ කරනවා. එහෙත් ඒ 94 ඔව් 94 මේ කාලවල. ඉතින් මේ ඒ විදිහට ඇවිල්ලා කම්පන ප්‍රසංගයේ ගීත ගායනා කරලා නිවේදන කටයුතු කරලා සිතාර වාදකෙක් විදිහට කටයුතු කරලා ඉන් පස්සේ තමයි සාධු ජනරාව ප්‍රසංගය අපි 1995 අවුරුද්දේ ආරම්භ කරන්නේ. ඒ 95 යාපනයේ ගමනත් එක්ක තමයි ප්‍රසංගයක් විදිහටම ඒ කටයුත්ත ආරම්භ කරන්නේ. 1995 කියන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතිනිය ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ සටන් විරාම වකවානුවක් තිබුණා අවුරුදු කීපයකට ලංකාවේ. ඒ වකවානුවේ වකට යාපනය පාලනය කරපු LTTE සංවිධානය අවසර දුන්නා දකුණේ නියෝජිත පිරිස වලට උතුරට ගිහිල්ලා
සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කරන්න. එතනදිද එතකොට මුලින්ම සාදු ජනරාව ප්‍රසංගය ආරම්භ වුණේ? ඔව්, ඇත්තටම එතකොට අපි ගීත ගායනා කළා. විශේෂයෙන් සංහිඳියාව පිළිබඳව, ඒ වගේම මේ යුද්ධයට එරෙහිව, මේ මරාගැනිල්ලට එරෙහිව අපි දකුණේ ගීත ගායනා කළා. නමුත් 95 තමයි අපට ඔබ කිව්වා වගේ යාපනයට යෑමේ අවස්ථාව ලැබෙන්නේ. එහිදී අපට LTT සංවිධානය සමග, සිවිල් සංවිධාන සමග, සාමාන්‍ය මිනිසුන් සමග, දමිළ ජනතාව සමග කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අනාථ භාවයට පත් වෙලා හිටපු දහස් ගණනක් මිනිස්සු හිටපු අනාථ කඳුර වලට ගිහිල්ලා ඔවුන් එක්ක කතා කරන්න අපට අවස්ථාව ලැබෙනවා. මේ තුලින් ඇතිවෙච්ච කම්පණය තමයි බල කරන්නේ මේ සංහිඳියාව වෙනුවෙන්ම මේ සඳහා මේ අත්දැකීමුත් කැටි කරගෙන ප්‍රසංගයක් පවත්වන්නට ඕන කියන අදහස බීජය ඇති වෙන්නේ මේ ගමන තුල. එතකොට මේ මම හිතන්නේ තිලීපන් ඔය වකවානුව වෙනකොට තිලීපන්ගේ මරණය සිද්ධ වෙලා ඉවරයි. ජයතිලක බණ්ඩාර සහෝදරයාගේ තිබුණා සින්දුවක්, ගීතයක් තිබුණා තිලීපන් ගැන. එතකොට තිලීපන් ගීතය යාපනයේදී ගායනා කළාද? ඒකට ඒ පැත්තෙන් ලැබුණු ප්‍රතිචාරය මොකක්ද? එතකොට තිලීපන් ගීතය ගැන මෙහි දකුණේ ප්‍රතිචාර මොනවද? අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව්, ඇත්තටම තිලීපන් ගීතය ලියන්නේ කෝ ආනන්ද හාමුදුරුව. පැපිලියන්නේ සුනිත්‍රා දේවි පිරිවෙනි අධිපතිවරයා විදියට කටයුතු කරමින් හිටපු හාමුදුරුව. තිලීපන් ඉන්දියන් හමුදාවට විරුද්ධව මට මතක විදිහට ඉල්ලීම් 14ක් ඉල්ලා සිටමින් තමයි උපවාසය ආරම්භ කරන්නේ. ඔහු වෛද්‍ය ශිෂ්‍යෙක්, ඒ වගේම යාපනය ප්‍රදේශයේ LTT සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධානය. ඔහුගේ ඔහු ඉල්ලීම් ඉදිරිපත් කරමින් උපවාසය ආරම්භ කරනවා. අවසානයේදී ඔහු ඉල්ලීම් නොලැබීම නිසාම උපවාසයේදීම මේ යනවා. මේ කම්පාවට පත් වෙන්නේ ඇත්තටම යතිවරේ. තවත් ඒ කම්පාවට පත් වෙන්නට ඇති සිංහල බෞද්ධ සිංහල භික්ෂුව. එතකොට උන්වහන්සේ මම හිතන්නේ ඒක තමයි සැබෑ මානව දයාව. මිය ගියපු මේ LTT සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධාන යාපනය ප්‍රදේශයේ මිය ගියපු මේ තිලීපන් පිළිබඳව ගීතයක් ලියනවා. ගීතය එවකට තිබුණ පුවත්පත යුක්තිය පත්තරේ පළ වෙනවා. හාඳුරු හම්බෙලා මට මම ගීතයක් ලියන්න කියලා හෝ එහෙම ගත්තයන් නෙමේ. මේක යුක්තිය පත්තරේ පළ වුණෙන් පස්සේ කවි පිටුවේ මට මේ පිළිබඳව ඇත්තටම අනුරාගයක් ඇති වෙනවා ගීතේ පිළිබඳව සහ ගීතය අදහස පිළිබඳව. ඊට පස්සේ තමයි අපි එකට ප්‍රේමරංජිත් විජේවික්‍රම අපි එකතු වෙලා තනුවක් නිර්මාණය කරලා අපි දකුණේ ගායනා කරනවා. ඒ දකුණේ ගායනා කරමින් සිටියේදී තමයි අපට අවස්ථාව ලැබෙන්නේ මේ යාපනයට යන්නට. යාපනයට යන අතරමඟදී කිලිනොච්චිය, එතකොට ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය, එතන තියෙනවා මේ කරිකාල මේ සම්බන්ධ වුණා අපිත් එක්ක සාකච්ඡාවට කිලිනොච්චිය තිබ්බකට. ඒ සාකච්ඡා කරන තැන තිබ්බා තිලීපන්ගේ ජීවමාන ප්‍රමාණයේ රූපයක් මෙයා කරා. එතෙන්දී මට අවස්ථාව ලැබුණා ඇත්තටම මේ ගීතය ගායනා කරන්න. ඔවුන් ඇත්තටම එක්තරා ආකාරයක පුදුමයට පත් වෙනවා. දකුණේ අය මෙහෙම තිලීපන් ගැන ඒ විදිහට සංවේදී වීම, අනිත් එක බෞද්ධ භික්ෂුවක් මෙවැනි ගීතයක් ලියවීම. අහස බලා ගිනියව් කූටකේ දරාපන්, පොළොව බලා වැගිරුලේ සයුර බලාපන්, ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුරු තිලීපන්, උඹයි මමයි එක අම්මගේ දරුව තිලීපන්. ඒ බරපතල සහෝදරාත්මක ප්‍රකාශයක් ඇත්තට. තිලීපන් මිය ගියත් නමුත් උඹත් මමත් සහෝදරයෝ කියන මං කියන්නේ එක පැත්තක ජාතිවාදී ගිනිදෙල් ඇවිලෙන මොහොතක. ඉතින් මෙහෙම සිංහල ගායකේ බෞද්ධ භික්ෂුවක් ලියපු මෙවැනි ගීතයක් ගායනා කිරීම පිළිබඳව
ඔවුන් තුළ පුදුම සහගත හැඟීමක් ඇතිවෙන. මම කියන්නේ අපේ ගමනේ ප්‍රතිඵල ඒවා. දකුණේ සමාජය මෙහෙම දෙමළ සමාජය පිළිබඳව හිතනවා කියන හැඟීම, මෙහෙම සංවේදී මිනිසුන් ඉන්නවා කියන හැඟීම අපට දෙන්නට පුළුවන් වෙනවා. ඉන් පස්සේ ඒ ගීතය ගායනා කරලා අපි යාපනයට යනවා. යාපනයේ මහා විශාල රැස්වීමක් පැවැත්වෙනවා. එතෙන්දිත් මට අවස්ථාව හම්බ වෙනවා තිලිපන් පිළිබඳ ගීත ගායනා කරන්න. නැවත කිල්නොච්චිය තියෙනවා. කිල්නොච්චිය විශාල සෙනඟක් ඉදිරියේ ගීත ගායනා. ඒවත් තුළ මම හිතන්නේ දෙමළ සමාජයට සියලු දෙනා නොවෙන්නට පුළුවන්. විශාල පිරිසකට මම හිතන්නේ සිංහල සමාජය පිළිබඳවත්, සිංහල සමාජයේ මෙවැනි ගීත ගායනා කරන පිරිස් පිළිබඳවත් යම් අදහසක්, සහෝදරාත්මක හැඟීමක් ඇති වුණා කියන විශ්වාසය මට තියෙනවා තාම. දකුණේ සමාජයේ කොහොමද තිලීපන් ගැන ගායනා කරනකොට දකුණේ සමාජයෙන් ඒකට විරෝධයක් ආවේ නැද්ද? දකුණේ ඇත්තටම මුලින් විරෝධයක් තමයි එල්ලෙන්නේ. දකුණේ තිලීපන් පිළිබඳව ගායනා කරනකොට එල්ටිටි සංවිධානයේ පුද්ගලික පිළිබඳව සින්දු කියනකොට විරෝධතා එල්ල වෙනවා. විශේෂයෙන් ඒ කාලය තුළ සාමය පිළිබඳව, තිලීපන් පිළිබඳව විතරක් නෙමෙයි සාමය පිළිබඳව කටයුතු කරනකොට, විශේෂයෙන් අපි මේ ප්‍රසංග පවත්වනකොටත් අපට බොහෝ විරෝධතා එල්ල වුණා. ඒක තමයි, ඒ නිසා තමයි මම හිතන්නේ සංහිඳියාව ඇති කළ යුතු වෙන්නේ. අපි තව තවත් ගීත ගායනා කරන්න පුළඹවන්නේ දකුණේ සමාජයේ ඒ තිබිච්ච ඇත්තටම ජාතිවාදය අපි කොහොමද වෙනස් කරන්නේ. මේ සාමය පිළිබඳව කතා කරන, හිතන පතන මිනිස්සු විදිහට හිතන පතන මිනිසුන් බවට පත් කරන්නේ කොහොමද? ඒ සඳහා තමයි අපි ඇත්තටම සෞජන්‍ය ප්‍රසංග පැවැත්වේ. මම ටිකක් එතනින් අතීතයට යනවා. අනුරාධපුරයේ ඉපදිච්ච, මම හිතන්නේ පානියම් කඩවල ඉපදුනේ, අනුරාධපුරයේ ජීවත් වෙච්ච සහ තවමත් අනුරාධපුරයේ ඉන්න අනුරාධපුරයේ පුරවැසියෙක් විදිහට මම පොඩි අතීත සිද්ධියක් දෙකක් සිහිපත් කරන්න උත්සාහ කරනවා. අනුරාධපුරයේ ගියොත් දැනුත් අපිට දකින්න ලැබෙනවා අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාව. ඒක තවමත් එක්තරා විදිහක මේ නටබුන් ගොඩක් විදිහට තමයි තවමත් තියෙන්නේ. ඒ සිත්තම්පලම් සිනමා ශාලාව ගිනි තිබ්බේ 1983 වර්ෂයේ මම හිතන්නේ. 83 රටපුරාම ඔය වගේ වාර්ගික කෝලාහලයක් කියන්නත් බෑ, ප්‍රහාරයක් ඇති වුණා. ඒකෙදි තමයි ඒ ගිනි තැබීම සිද්ධ වුණේ. මම හිතන්නේ අනුරාධපුරය ඒ වකවානුව වෙනකොට දෙමළ වැසියන් විශාල පිරිසක් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. එතකොට 1983 දී ඔබට මතකද අනුරාධපුරයේ මොනවද සිද්ධ වුණේ කියලා? ඔව්, ඇත්තටම අජිත් ওই සිත්තම්පලම් හෝල් එකේ තමයි අපි චිත්‍රපටි බැලුවේ. ඉස්කෝලෙන් අරගෙන ගිහිල්ලා තමයි අනුරාධපුර මධ්‍යම මහාවිද්‍යාලයේ ගුරුවරු මට හොඳට මතකයි ඔය චිත්‍රපටි බැලුවේ. අපි බැලුවේ ඒ තරක් නෙමෙයි, විජේන්ද්‍ර, නියු විජේන්ද්‍ර, විජේන්ද්‍ර ඔය චිත්‍රපට සාල. ඒව තමයි ගෙන තිබ්බේ. ඔබ කිව්ව වගේ දෙමළ ජන කොටස් විශාල පිරිසක් හිටිය, ගොවිතැන් බත් කරගෙන හිට මිනිස්සු හිටිය. ඒ විතරක් නෙමෙයි අජිත්, අපි කොණ්ඩෙ කපා ගන්න ගියේ ජෝති සැලුම් වලට. ඒ හිටපු දෙමළ තරුණයෝ තමයි අපේ කොණ්ඩෙ කැපේ. ළඟට අපි රෙදි මැද ගන්න ගියේ ගෝමස් ලොන්ඩ දෙමළ. ළඟට මම සංගීත පන්ති වලට හවස ඉන්නකොට බඩ පිරෙන්න කන්න ගියේ පරාශක්ති විලාස් ආනන්ද භවන තෝසිකන්. බඩ පිරෙන්න අපි කෑවේ ඒ කාලෙ තමයි ගිහිල්ලා සංගීතය ඉගෙන ගත්තේ. අපේ තාත්තලා ගනුදෙනු කරේ, අපි මගේ තාත්තා ගොවියේ, තාත්තලා මුදල් හදිසි අවශ්‍යතාවයෙන් උඩ අතමාරු කරගත්තා වගේම රත්තරම් බඩු උගස් කරේ ඒ දෙමළ කඩවලට. ඒ සියලු දේවල් විනාශ වුණා. මට මතකයි මම එදා ඉස්කෝලේ ඇවිල්ලා හරි හවුස පන්තියක ඉඳලා හරි එනවා කොලාහල ඇවිලිලා, මට මතකයි අනුරාධපුර ස්ටේෂන් එකේ ඒ මිනිහෙක්
ගහපුට පහර දුන්න හැට වැටිච්ච හැටියම පන ඇදපු හැට. ඒ වගේ මිනිස්සු ජාත්‍යාලය නිසාද මන්දන්න ඒ බඩු කොල්ල කාපු හැට. මම හිතන්නේ අපේ පානයෙන් කඩුවල ගම ඒ සාලියපුර කිලෝමීටර් දෙකක් විතර ඇති. ඒ හිටිය ඇතර ඉතාම වටින අදමල මනුස්සේ ය ගොවි තැන් කරගත්ත දරුව හැද දරුවන්ට දරුව සිංහල ස්කෝලට ඇර ඒ මිනිස්සු ගහල පන්නලා ඒ ගෙවල් දොරවල් ගිනි තිබ්බ. මම හිතන්නේ නොවී යුතුම දේවල් වනා ඒ අපේ ඇස්වලින් දකින්නට තරන් අප අවස්සනාමන්ත මිනිස්සු. ඒ වගේ ට අවුරුදු දෙකට විතර පස්සෙ මං හිතන්නේ එක්දස් නමසය අසූ පහේදී අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය අසල ජනතාවට එල්ටීටී සංවිධානයත් ප්‍රහාරයක් එල්ල කරනවා. එකින් මහිතන්නේ සැලකයුතු පිරිසක් ඝාතනයට ලක් වෙනවා, තුවාල වෙනවා. නොවිය යුතුව තිබුණු තවත් සිද්ධියක්, ඉතාම කනගාටුදායක සිද්ධියක්. ඒ සිද්ධිය වෙනකොටත් ඔබතුමා එහෙ හිටියද? එතකොටත් අනුරාධපුරේ ඇත්තටම ඒ සිද්ධිය නොවිය යුතු දේවල් තමයි මම හිතන්නේ මේ ආයුධත් එක්ක කරන ගනුදෙනු වලදී සිද්ධ වෙන්නේ. ඒ වගේම ජාතිවාදයෙන් වෛරයෙන් ඇවිලෙන හදවත්වලින් මුදහැරෙන බලපතල ප්‍රචණ්ඩත්වය 83 ඒ සිදුවීම් බලපාන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ දෙමළ තරුණයින්ට ආයුධ අතර ගන්නට ආයුධ අතර ගන්න මිනිස්සු තරුණ තරුණයෝ පිස්සු හැදිලා නෙමෙයි. මොකද මමත් 1971 ආයුධ අතර ගත්ත තරුණේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සම්බන්ධ ඒ අපිට පිස්සු හැදිලා නෙමෙයි. ඒ පැවතුන අසාධාරණය දැකලා පැවතිච්ච ක්‍රමයට එරෙහිව ආයුධ අතර ගත්ත අපි ඒ වගේම 88-89 දී නැවත සිංහල තරුණයෝ ආයුධ අතර ගන්නවා. ඉතින් මම හිතන්නේ ඒ 83 සිදුවෙච්ච මහා ඛේද වාචකයේ බලපාන්නට ඇති කියලා හිතනවා. මම හිතන්නේ අනුරාධපුර නගරයේදී නැවත වරක් සිංහල ජනතාවට එවැනි ප්‍රහාරයක් එල්ල වෙන්නට මම කියන්නේ සන්නද්ධ භාවය තුල ඇති කරන්නේ ප්‍රචණ්ඩත්වය. ඒ සන්නද්ධ භාවයේ ඇතිවීමට ඇති කරන්නට හේතු භූත වූ කාරණා අද වෙනතුරුත් මට හිතෙන්නේ මේ සමාජයවත් මේ පාලකින්ම තේරුම් ගත්තායි මට එහෙම හිතාගන්නට තවමත් අපහසු. හොඳයි, දැන් අපි වැදගත් මාතෘකාවක් දිහාවට තමයි යොමු වුණේ. ඒ කියන්නේ මේ අපි හිතමුකෝ ප්‍රචණ්ඩත්වය. ප්‍රචණ්ඩත්වයේ පිටිපස්සේ එක පැත්තකින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයක් තියෙනවා, අනිත් පැත්තෙන් ප්‍රචණ්ඩත්වයට දායක වන ජනතාවගේ දුක්ගෙනවිලිත් තියෙනවා. අපි දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දෙමළ ජනතාව ශ්‍රී ලංකාව කියන රාජ්‍ය තුල වැඩි ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් ඔවුන්ටත් ඒ රාජ්‍යයට සමාන පුරවැසියන් ලෙස සහභාගී වෙන්නට එහෙම අවකාශයක් ඉල්ලලා දීර්ඝ කාලයක් තිස්සේ සටන් කළා. මේක මම හිතන්නේ 1900 ගණන්වල මුල හරියේ ඉඳලා 50 හෝ ඊටත් කලින් ඉල්ලීමක සිට මේක ඇවිල්ලා ඊට පස්සේ ෆෙඩරල් ඉල්ලීමක් විදිහට කාලයක් තිබිලා ඊට පස්සේ එතනිනුත් ඒ ඉල්ලීමත් නොලැබෙනකොට අවසානයේදී මේක වෙනම රාජ්‍යයක් දක්වා ඉල්ලීමක් කරාම වර්ධනය වුණා. අවසානයේදී දරුණු යුද්ධයක් 30 යුද්ධයක් අපේ රටේ ඇති වෙලා ඒ මහා මර්ධනයකට පස්සේ අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට සාමය උදා වුණාද නැද්ද කියන ප්‍රශ්නේ තවමත් තිබෙනවා. ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේ ප්‍රචණ්ඩත්වයට හේතුව? ඒ හේතුවට කොහොමද අපි විසඳුම් දෙන්නේ? ඇත්ත ඔබ කිව්වා වගේම මම හිතන්නේ දෙමළ සමාජය සිංහල සමාජයත් එක්ක ඉතා සංහිඳියාවෙන් කටයුතු කරපු කාලයක් තිබ්බන ජාතික සභාව හැදෙනකොට. ජාතික සභාව මට මතක විදිහට පොන්නම්බලම් රාමනාදන් අරුණාචලම් එවැනි නායක සිංහල නායකයොත් එක්ක එකතු වෙලා ජාතික සභාව හදාගෙන ඊට පස්සේ ඒක සිංහල සභාව බවට පත් වෙනවා. ඊට පස්සේ නැවත ආයේ දෙමළ සභාව බවට මේවා වෙනස් වෙනම දෙමළ සභාව වෙනම හැදෙනවා. මම කියන්නේ ඉන් පස්සේ ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් නොදෙනකොට ඔවුන්
ඉතා සාධාරණ විදිට අවිහිංසාවාදී ව්‍යාපාර ගාන්ධිගේ ආභාෂය තුළ ලබාගන්න අවිහිංසාවාදී විදිහට කටයුතු කිරීම තුළ ගෝල්පේස් එක ඉතාම අවිහිංසාවාදී විදිහට ඉඳගෙන ඉන්නකොට ඒකට ප්‍රචණ්ඩත්වයෙන් 1960 ගණන් ඔව් ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දෙනකොට ඒ වගේම ෆෙඩරල් පිළිබඳව ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටමින් ඡන්දය ඉල්ලපු දෙමළ අපේක්ෂකයෝ දෙමළ සමාජය විසින් පරාජය කරපු ඒ දෙමළ සමාජයම නැවත වරක් තමන්ට වෙනම තැනක් ඕන කියලා ඉල්ලා සිටින තැනට මම කියන්නේ මේ ප්‍රචණ්ඩත්වයන් වර්ධනය වෙනවා. මට මතක් වෙන්නේ පුදුවේ රත්නදුරේ කවියේ කොටසක්. ඌ කියන මම චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටියා. එතකොට මම කිව්වා මම ශ්‍රී ලාංකිකයි කියලා. එතකොට කිව්වා නෑ නෑ ඔබ දෙමළයි කියලා. මම කිව්වා නෑ මම ශ්‍රී ලාංකිකයි. නෑ නෑ ඔබ දෙමළයි කියලා මට හයියෙන් කිව්වා. ඊට පස්සේ මට සිද්ධ වුණා මම දෙමළයි කියන්නේ. මම දෙමළයි කියනකොට කිව්වා නෑ ඔබ ශ්‍රී ලාංකිකයි කියලා. මේ ප්‍රශ්නේ මේ විදිහට තමයි ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙනකොට සාමකාමීව හිටපු මිනිස්සු ඒවා පසු කාලීනව ඉතාම අනර්ථකාරී ප්‍රතිඵල ගෙන දෙනවා. නමුත් ඔවුනුත් ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙනවා. ඒක දෙමළ සමාජෙත් සිද්ධ වුණා, සිංහල සමාජෙත් සිද්ධ වුණා. දැන් ඔබ සිතන විදිහට කෙටියෙන් කිව්වොත් දැන් මේ ප්‍රශ්නේ නැත්තම් අපි හිතමුකෝ මේ වාර්ගික ගැටුමේ මූලය අපි දකිනවා යම්කිසි දේශපාලන ප්‍රශ්නයක් කියලා. ඒ දේශපාලන ප්‍රශ්නය බලය පිළිබඳ ප්‍රශ්නයක් නැත්තටම වෙනත් තවත් දුම් ගැනවිලි ගොඩක් තියෙනවා. නමුත් මූලික ප්‍රශ්නය ගත්තොත් දේශපාලන ප්‍රශ්නයක්, බලය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ගැන අපි මොකක්ද කරන්න ඕන රාජ්‍යයක් විදිහට මේ රාජ්‍යය ගොඩනගා ගන්න නම්? මම හිතන්නේ අපි මුලින්ම මේ සමාජ විදිහට මිනිස්සු විදිහට සියලු ජාතීන් වලට අයිති මිනිසු සියලු අයිතිවාසිකම් ලැබිය යුතුයි කියන ඒ පැහැදිලි උස්වස් මිනිස් දහම තේරුම් ගන්නට ඕන. එසේම මේ දක්වා වර්ධනය වෙච්ච තැනක මේක තියෙද්දි අපිට ඔවුන් මේ බලය කොටස්කාරයන් බවට පත් කරගත යුතු වෙනවා. ඒ බලය කොටස්කාරයන් බවට පත් කරගත යුතු වෙනවා කියලා කියන්නේ පවතින ආණ්ඩුවක් ඒක ඇමතිකම් මෙච්චර ප්‍රමාණයක් දෙනවා, හෝ මන්ත්‍රීකම් මෙච්චර ප්‍රමාණයක් දෙනවා කියන කතාව නෙමෙයි. ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින්ම ඔවුන්ට ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරගත හැකි දේශපාලන යන්ත්‍ර සකස් කරගත යුතු වෙනවා. ඒක බලය බෙදීම කියන්නට පුළුවන්. ඒ කෙසේ හෝ බලය කොටස්කාරයන් බවට පත් කර ගැනීමෙන් පමණයි මේ පවතින සංහිඳියාවක් බවට අපට පත් කරගන්නට පුළුවන් වෙන්නේ. එසේ නොමැති වුණොත් මම කියන්නේ ඔබ කිව්වා වගේ ආයුධවල සද්ද ඇහෙන්නේ නැහැ, වෙඩි පුපුරන්නේ නැහැ තමයි. නමුත් ඒ වෙඩි පුපුරන්නේ හේතු කරුණු තාමත් මේ සමාජයේ තියෙනවා. හොඳයි, දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් උතනදි තියෙනවා. දැන් බල අරගලය, අපි හිතමුකෝ බලය සඳහා වූ මේ දෙමළ කැරැල්ල, ඒක අපේ රටේ අවුරුදු 30කවත් අවම වශයෙන් යුද්ධයකට හේතු වුණා. ඒ යුද්ධයේ පැවතිච්ච වකවානුවේ අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් යුද්ධයේ විසින් ගිලිගත්තා. තවත් විශාල සංඛ්‍යාවක් ආබාධිත බවට පත් වුණා. අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයක් නොවිසඳී ඒ අයට උනේ මොකක්ද කියලා තවමත් දන්නේ නැතුව, තවමත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් කරුණු විමසමින් ඉන්න දෙමව්පියෝ ඉන්නවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ 30 අවුරුදු යුද්ධය තුළ ඉතුරු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නයට මොකක්ද කරන්නේ? ඒ කියන්නේ මම කතා කරන්නේ බලය පිළිබඳ මේ ගනුදෙනුවට, යුද්ධයට. ඒකට සම්බන්ධ වෙච්ච පිරිස ගැන නෙමෙයි. මේ ඒ ගැටුම මැද්දේ වින්දිතයන් බවට. ඒ අය සම්බන්ධයෙන් මොකක්ද අපිට කරන්න පුළුවන්? ඒතරම් පැහැදිලිවම මේ යුද්ධයේ විසින් 30 අවුරුදු යුද්ධයක් විසින් සිංහල සමාජයට දෙමළ සමාජයට බරපතල හානි කරලා තියෙනවා. ඒ වගේම මේකෙදි සිංහල සමාජයේ දෙමළ සමාජයේ මුස්ලිම් සමාජයේ මිනිසුන් විශාල විදිහට
මරණයට පත් වෙලා තියෙන. අතුරුදහන් වෙලා තියෙන. ඇත්තටම ඔවුන් මේ වෙන විටත් ඉල්ලා සිටිනවා. අපේ දරුවන්ට අපේ ආදරණීයන්ට සිදුවුනේ මොකද්ද කියලා. ඇයි එහෙම සිදුවුනේ? කවුද ඒකට වග කිව්වේ? මේ පිළිබඳව මම කියන්නේ මේ වෙනතුරු ඒ සත්‍ය සොයා ගැනීමේ ආදරණීයන්ට ඇති අයිතිය ඉටු කරන ක්‍රියාමාර්ගයක් වැඩපිළිවෙලක් තාම මේ සමාජයට හදාගන්නට බැරි වුණා. නොහැකි වුණා. ඒවා දෙමළ ජනතාව සනසන ඒවා ඡන්ද ව්‍යාපාර සඳහා ගොනු කරගන්න සට කපට විදිහට මිනිස්සු රවටන ව්‍යාපෘති බවට පත් නොකර පැහැදිලිවම ඒ මිනිසුන්ගේ ඒ අයිතිය ඒ සිදු මේ යුගයේ සිදුවෙච්ච බරපතලම ඛේදවාචකය ඒකේ ගොදුරු වෙච්ච මිනිසුන්ට ඇයි එහෙම වුණේ කියන සත්‍ය දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ සොයා බැලිය යුතුයි. ඒ ඉතා අවංකව සොයා බැලිය යුතුයි. මම කියන්නේ නැහැ ඒක මේ පොලිසිය වලින් මේ හමුදාවෙන් පමණක් සිදු කළ හැකි කියලා. ඔවුන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටීමේ සාධාරණයක් තිබෙනවා. ජාත්‍යන්තර පිළිගත හැකි මොකක්ද ඒකට කියන්නේ පිළිගත හැකි යාන්ත්‍රණයක්. ඒ මේ රටේ මිනිස්සු සම්බන්ධ වෙන එවැනි ඔවුන්ට විශ්වාස කළ හැකි යාන්ත්‍රණයක් තුළ ඒ කළ යුතු වෙනවා. ඒ ඇත්තටම අවංකව කළොත් එක්තරා දුරකට ඔවුන්ගේ මේ තුවාල සුව වෙන්නට පුළුවන්. විශ්වාසයක් ඇති වෙන්නට පුළුවන්. ඒ විශ්වාසයේ ගොඩනගා ගැනීමම මම කියන්නේ මේ සංහිඳියාව ඇති කරගන්නට බරපතල අත්ලක් සපේන. දැන් ජයතිලක බණ්ඩාර සහෝදරයා ගැන කියනකොට අපි ඉස්සෙල්ලත් කිව්වා වගේ සාදු ජනරාව තමයි සිහිපත් වෙන්නේ. ඔබ මම දකින්නේ උද්දේශකයෙක් විදිහට, එහෙම නැත්නම් උද්දේශන කටයුතු වල යෙදුණු සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට, විශේෂයෙන්ම සංස්කෘතික පෙරමුණේ ගායකයෙක්, ඒ වගේම දේශකයෙක් විදිහට. උදු ගායකයෙක් නෙමෙයි ඔබගේ වැඩසටහනේ මම හිතන්නේ ඔබ කරපු තවත් වැදගත්ම කොටසක් තමයි ඔබ ඉදිරිපත් කරපු ඒ අදහස්. ඉතින් දැන් සංස්කෘතික පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් විදිහට තවත් අය ඉන්නවනේ සංස්කෘතික පෙරමුණේ මේ විදිහට ක්‍රියාත්මක වෙන කලාකරුවන්ට, එහෙම නැත්නම් මේ සංස්කෘතික ක්‍රියාකාරිකයන්ට මේ ජනමාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුමක් හොයන්න, මේ පීඩාවට පත්වෙච්ච වින්දිතයන් සම්බන්ධයෙන් විසඳුමක් හොයන්න මොකක්ද කරන්න පුළුවන්? ඇත්තටම අජිත්, කලාකරුවෙක් වෙන්නට නම් මම හිතන්නේ හොඳ මනුස්සකමක් හදවතේ තියෙන්නට ඕන. ඒ කලා නිර්මාණ ඒ කලාකරුවන් කලා නිර්මාණ කළ යුත්තේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවේ, විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවේ. ඒක එවැනි තැනකට යොමු වීමත් සමගම මම හිතන්නේ වාණිජ පරමාර්ථයට යොමු වීමත් සමගම ඔහු තුළ තියෙන මනුෂ්‍යත්වය විනාශ වෙනවා. ඉතින් අද වෙනකොට මුළු මහත් සමාජයේ පුරා ඇති වී තිබෙන මේ තරඟකාරීත්වය, මේ මුදල් හැවීමේ ආසාව, අනෙකක් පරයා අනෙක ඉදිරිපත්, මේ තුළ ඇත්තටම අපේ මේ තියෙන මනුස්සකම්, ඒ වගේම අපි ළඟ තිබෙන පොදු බව, අපි ළඟ තිබුණ අනෙකා පිළිබඳව තිබුණ කෙරෙහි තිබ ආදරය විනාශ වෙනවා. ඒකට මම කියන්නේ මේ යුද්ධයන් බරපතල විදිහට බලපෑවා. 30 අවුරුද්දක් තිස්සේ මිනිස්සු දැක්කේලේ, මිනිස්සු දැක්කේ මලමිනි, මිනිස්සු දැක්කේ එකිනෙකා මරා ගන්න හැටි, ඒ මරණයන් අගය කරන පාර්ශ්වය, ඒ සඳහා ඉතා සාධාරණ ඒ මරණ සාධාරණීකරණය කිරීම, ඒ වගේම යුද්ධය අවසන් කළ කිරිබත් කෑම, ඒ වගේ අද වෙනකොටත් මේ මෑතක් අපි දකින්නේ යුද්ධයේ තියෙන යුද්ධ උත්කර්ෂයට නැන්වීම. ඉතින් මේ තුළ මම කියන්නේ කලාකරුවාට විතරක් බේරිලා ඉන්න බැරි වෙලා තියෙනවා. අපේ හිටියේ ඇත්තටම කලාකරුවනුත් නෙමෙයි, බොහෝ ශිල්පීන් ගීත ගායනා කළ හැකි පමණින් කලාකරුවෙක් වෙන්නේ, කවියක් ලියූ පමණින් කලාකාරයෙක් වෙන්නේ නැහැ, නාට්‍යයක රඟපෑ පමණින් කලාකාරයෙක් වෙන්නට මම හිතන්නේ හොඳ හදවතක් තියෙනවා. හරියට අර හිරු දැවෙමින් ලෝකයට එළිය දෙනවා, ලෝකයට මේ රස්නේ දෙනවා.
ඒ වගේ කලාකාර තරයට අම්ම කෙනෙක් වගේ අම්ම කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී අම්ම දරුව හදනවා, දරුවන්ට සියලු දේ දෙනවා. එවැනි මානව ප්‍රේමයකින් යුත් කලාකරුවන් බිහිවිය යුතුව තිබෙනවා. ඔවුන්ගේ වගකීමක් තිබෙනවා. ඔවුන්ගේ වගක කලාකරුව ජීවත් වේ යුතුයි. ඔවුන්ගේ වගකීමක් තියෙනවා. නැවත වරක් ප්‍රචණ්ඩත්වය තුළ ගිලෙන ආයුධ අතරගත්ත දෙපැත්ත මිනි මරා ගන්නා තත්ත්වයට පත් නොවෙන තැනක් බවට මේ සමාජය පත් කරන්නට ඔවුන්ගේ නිර්මාණ උන් දායක කළ යුතු වෙනවා. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමති, දැන් ඔබගේ සංස්කෘතික කාර්යභාරයට කලාකරුවෙක් ලෙස ඔබ කරපු භූමිකාවට දැන් අවුරුදු 50ක් ආසන්නවත් වෙනවා මම හිතන්නේ. ඉතින් මේ අවුරුදු 50 මම හිතන්නේ ඔබ හිටියේ වැඩිපුර වේදී. ඔබ වෙනත් කලාකරුවන් වගේ වේදිකාවල් වල එහෙම මේ ලයිට් දාලා විවිධ පාටවල ආලෝකයේ මැද්දේ සරුව පිත්තල ඇඳුම් මැදගෙන නෙමෙයි ඔබ හිටියේ, වීදියේ සාමාන්‍ය මිනිසුන් අතර තමයි හිටියේ. ඒ වගේම ඔබේ ගීත ගත්තත් ඔය ඔය වෙළඳපොළේ ගීත නැත්තම් විනෝදාස්වාද වෙළඳපොළේ අලෙවි කරන්න නිෂ්පාදනය කරපු ගීතත් නෙමෙයි. ඔබ කලේ ඇත්තටම උද්දේශනයක්. මේ සාමය, සංහිඳියාව, සංක්‍රාන්තික යුක්තිය ගොඩනගන්න අවශ්‍ය උද්දේශනයක් තමයි ඔබ කලේ. අවුරුදු 50ක් විතර කාලයක් තිස්සේ ඒ දේ කරලා ඔබ තෘප්තිමත්ද? ඉස්සරහට මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මගේ කාර්යභාරය නිමා වෙලා නැහැ. මට මේ වෙනකොට අවුරුදු 71ක් වෙහෙසක් තිබෙනවා, නැතුව නෙවෙයි. කරපු දේවල් වල මහා වෙනස්කම්, මහා ප්‍රතිඵල අපිට දකින්නට නැහැ තමයි. නමුත් මම විශ්වාස කරනවා මේ සමාජය අපායක් බවට පත් නොවී තියෙන්නේ යහපත් මිනිසුන්, සාදු ජනයින් ඒ සඳහා දායක වෙන නිසා. එතකොට අපට අපේ කාර්යය තවත් ඉදිරියට කළ යුතු වෙන්නේ මේ සමාජයේ තවමත් ඒ යහපත් තලක් නොවන නිසා. ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම සඳහා, සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ ඇති කිරීම සඳහා අපට තවදුරටත් ගීත ගායනා කරන්නට සිදුවේ. ඉතින් සාදු ජනරාව ප්‍රසංගයේ සමග තවත් අලුත් නිර්මාණ බිහි කරමින් ඉදිරියට යන්න ඔබට දීර්ඝායුෂ, නිරෝගී සෞඛ්‍ය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද දවසේ.